අද ලෝක ළමා දිනය දරුවන් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ඒ වගේම දරුවන් වෙනුවෙන් බොහෝ වගකීමක් දරන කෙනෙක් මේ ලෝක ළමා දිනයේදී අපි හම්බ වෙන්න ආවා මොකද දශක දෙකකට අධික කාලයක් ලංකාවේ දරුවෝ වෙනුවෙන් කටයුතු කරන අපේ කණ්ඩායමේ යුතුයකමක් විදිහට මේක දැනුන නිසාවෙන් ඉතින් අද අපි හම්බ වෙන්න ආවේ කාන්තාහා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා එමෙතුමාව ආයුබෝවන් එමෙතුමනි ආයුබෝවන් ශාමලි එමෙතුමනි දැන් මෙවන්නු අමාත්‍ය ධුරයක වැඩ බාර ගන්න කලින් ඉඳලම අපි පෞද්ගලිකව දන්නව ඔබතුමා මේ දරුව වෙනුවෙන් බොහොම සංවේදී හදවතක් තිබිච්ච කෙනෙක් කියලා ඒක පෞද්ගලිකව අපි දන්නවා ඒක නිසාමයි අපි මේ මාතෘකාව ඔබතුමා එක්ක මේ කතා කරන්න හිතුවේ ඉතින් මම හිතන්නේ පටන් ගන්න කලින් මේ මෙවර 2020 ලෝක ළමා දිනය ගැන කියලා ඉමු මොනවද ඔබතුමාලා කරන්න බලාපොරොත්තු වෙන නිසා මොකද්ද වෙන වැඩපිළිවෙල කියන්නේ බොහොම ස්තුතියි අපි ඔබගේ මාධ්‍ය ජාලයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා දරුවන්ගේ දවසක මේ වගේ සාකච්ඡාවක් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂයෙන්ම සාම්ප්‍රදායික ක්‍රමයෙන් ටිකක් බැහැර වෙලා වැඩ කරන්න ආස කෙනෙක් හැටියට මෙවර ලෝක ළමා දිනය අපි සෞන්දර්ය පැත්තට ගොඩක් බර කරලා ඒ වගේම විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බලාපොරොත්තුව නිර්මාණශීලී ඒ වගේම තර්කානුකූල ඒ වගේම දැනුමෙන් කුසලතාවෙන් හොඳ ආකල්ප වලින් යුතු දරු පරපුරක් නිර්මාණය කරන්නට ඒ අදහස එතුමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න තමයි මේ අමාත්‍යාංශයේ මට බාර දුන්නේ. මොකද මම වෘත්තියෙන් ගුරුවරයෙක් හැටියට දීර්ඝ කාලයක් රජයේ පාසලක කටයුතු කරපු කෙනෙක් හැටියටත් ඒ වගේම විශේෂයෙන්ම සිසුනෙන ප්‍රදීප කියන වැඩසටහනේ නිර්මාතෘවරයා හැටියටත් ඒ වගේම අම්මා වරුනේ මාතෘ අභිමානී මේ වගේ දරුවොත් එක්කම සම්බන්ධ වැඩසටහන් නිර්මාණය කරපු කෙනෙක් හැටියට මම හිතනවා අතිගරු ජනාධිපතිතුමා දුන්න මේ අභියෝගය එහෙම නැත්නම් මේ වගකීම මට ඉටු කරන්නට පුළුවන් හැකියාව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා මොකද මගේ අමාත්‍යාංශ ලේකම්තුමිය නිලධාරීන් මේ වගේම ඊටත් වඩා මම හිතන්නේ මේ දරුවෝ ගැන සහ විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ විෂයපතේ පිළිබඳව බොහොම කැමැත්තක් තියෙන පිරිසක් එක්ක තමයි සුබපතන්නම් පිරිසක් එක්ක තමයි මේ අමාත්‍යාංශය ඉදිරියට ගෙනියන්න තියෙන්නේ හැමදාමත් දරුවන්ගේ දිනය ඔක්තෝබර් පළවෙනිදා කියන දිනේ හැටියට මම සලකන්නේ නැහැ මොකද මේ අවුරුද්ද මුළුල්ලේම දවස් 365ම දරුවෝ වෙනුවෙන්ම වෙන් කරන්න පුළුවන් නම් අපට මේ රට සහ මේ ලෝකය සුන්දර කරගන්න පුළුවන් මොකද අපේ වටිනාම වස්තුව දරුවෝ ඒ දරුවොත් එක්ක ජීවත් වෙන්න දරුවොත් එක්ක වැඩසටහන් කරන්න දරුවන්ට හොඳ මේ යමක් ලබා දෙන්න හොඳම දේ ලබා දෙන්න අපට කටයුතු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. අපිත් බලාපොරොත්තු වෙනවා ඉතාමත් හොඳ කටයුත්තක් මෙතන සිද්ධ වෙයි කියලා. හැබැයි දැන් මම දශක දෙකකට අධික කාලයක් මේ දරුවෝ එක්කම ගැටි ගැටි ජීවත් වෙන කෙනෙක් විදිහට මම දකිනවා මේ දරුවන්ගේ අපි දැන් අපි පොඩි කාලේ ඉඳලාම ඔය ළමා දින සැමරුවා ඉතින් කාලයක් තිස්සේම. ඉතින් ඒ වුණාට මේ මෑත කාලිනව ළමා අපචාර වැඩි වෙලා තිනෝ ඒ වගේම ළමයින්ව තියාගෙන යාචකයෝ ඉන්නවා පාරේ අනන්තවත් ඔබතුමත් දැකලා ඇති පාරේ යනකොට ඒ වගේම අපේ හොට්ලයින් එකට එන දුරකථන නැමතුම් සහ මට එන ප්‍රශ්නත් එක්ක මට හිතෙනවා ළමයි ඇත්තටම සතුටින් ඉන්නේ. ඉතින් අපිට මේ ළමා දිනයක් සමගාමීව සහ ළමා දිනයකදී අපිට අලුතෙන් මතක් කළ දීමක් එක්ක ඔබතුමාට තියෙනවාද යම්කිසි වැඩපිළිවෙලක් මේ තියෙන ප්‍රශ්න ටික දැන් මේ ළමයින්ට තියෙන ප්‍රශ්න අපි හැමදාම දකිනවා ඔබතුමත් දකිනවා මාත් දකිනවා ඔබයිතුමයි මමයි දෙන්නම හරීම සංවේදී මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි කලිනුත් මේ ගැන කතා කරා. ඉතින් ඔබතුමාට යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවද දීර්ඝකාලීනව මේ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් යම් කිසි ප්‍රශ්න තියෙන ළමයින්ගේ දැන් මේ හොඳට ඉන්න ළමයි ටික ඇවිල්ලා විනෝද වෙලා යනවා සමහර ලාවට ඒ වෙලාවට එතෙන්ට එන්නවත් බැරි ළමයි කොටසක් ඉන්නෝ අන්තසරණ වෙලා දුක් විඳින ළමයි ටික. ඉතින් අපිට ඒ වගේ ප්‍රශ්න ටික විසඳන්න දීර්ඝකාලීන සැලසුමක් හෙට දිනේ හෝ හෙට දිනේට සමගාමීව හෝ යම් කිසි විදිහකට මේ යෙදিলা තියෙනවද මොකක් හරි අමාත්‍යංශය හරහා දැන්
අපේ මිස් ශාමලී මම හිතන්නේ හොඳ මාතෘකාවකට දැන් තමයි සම්බන්ධ වුනේ මොකද මම ඒකයි කිව්වේ අපි මෙතෙක් කල සාම්ප්‍රදායික විදියට තමයි දරුවෝ දිහා බැලුවේ දැන් ඊට වඩා වෙනස් විදියට අපිට බලන්න අවශ්‍යතාවය තියෙනවා බැලීම විතරක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්න කාලෙත් දැන් හොඳටම ඇති දැන් මෙතෙක් කල අපි මෙවැනි මාධ්‍ය සාකච්ඡා තියෙනවා විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ මේ දරුවෝ වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් මේ රටේ බොහෝ දෙනා ගැන ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අපි කතා කරා දැන් මම හිතන්නේ කතා කරපු කාලේ අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා ඒ නිසා තමයි මම සහ අපේ කණ්ඩායම මේ දවස්වල විශේෂයෙන්ම අපයෝජනයට ලක් වෙන දරුවෝ පිළිබඳව වීති දරුවෝ පිළිබඳව ඒ වගේම විවිධ මට්ටමේ හිංසනයට සහ යම් යම් අභියෝගවලට මුහුණ දෙන දරුවෝ පිළිබඳව සොයා බලන්න පටන් ගත්තේ මොකද මම මේ අමාත්‍යාංශයේ වගකීම බාර අරගෙන කෙටි කාලයයි ඒ කෙටි කාලය තුල සීත කාමරේ පුටුවක් තුලට වෙලා මේ ඒ පුටුව තුල ඉන්නවට වඩා මම බැලුවේ පුටුවෙන් බැහැලා ගිහිල්ලා බිමට ගිහිල්ලා බිමේ ඉන්න දරුවොත් එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා අපි දැන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දැන් වීදි දරුවෝ සම්බන්ධව වීදි දරුවෝ සමාජගත කරන්නේ කොහොමද? ඒ දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන්නේ කොහොමද කියන අපි ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් අරගෙන තිනෝ ඒ දරුවෙනු. ඊළඟට විශේෂයෙන්ම අපයෝජනයට ලක්වන දරුවෝ විශේෂයෙන්ම ගත්තොත් මාතෘ ගැබ්බර මාතාවන් පොඩි අම්මලා පුංචි අම්මලා පුංචි අම්මලා ඉතින් මේ මේ දරුවෝ පිළිබඳව අපි මේ වන විට දැනට මේ தત્ත්වයේ තියෙන தત્ත්වෙන් එහාට ගිහිල්ලා ඒ දරුවන්ට වැඩපිළිවෙලක් සකස් කරන්නට අපි මේ වන විටත් සකස් කරලා තිනවා මේ වෙන විටත් අපි ක්‍රියාත්මක වෙනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක අපේ ප්‍රගති සමාලෝචනයේදී අමාත්‍යාංශයේ වැඩි අවධානයක් යොමු කරේ දරුවෝ පිළිබඳව විශේෂයෙන්ම එවැනි දරුවෝ පිළිබඳව අපේ අමාත්‍යාංශයේ අපි හැම පළාතකම එවැනි දරුවෝ වෙනුවෙන් මධ්‍යස්ථාන නිර්මාණය කරන්නත් මොකද දැනට අපි දකින්නේ පෞද්ගලික මැදස්ථාන තමයි තියෙන්නේ අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම මේ රජයට බරක් නොවි එවැනි ආයතන පවත්වාගෙන යන ඒ ඒ සත්කාරය කරන මේ පුජ්‍යලින් සම්බන්ධව ඒ සීළු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා හැබැයි අපිට ඒ වගකීමෙන් පැත්තකට වෙන්න බෑ යම් කණ්ඩායමකට බාර දීලා ඒ නිසා අපි තීරණය කරා මේ වගකීමේ වැඩිම කොටස රාජ්‍ය අනුග්‍රහය ඇතුව එහෙම නැත්නම් රාජ්‍ය බාර ගන්න මේ වන විට පුංචි දරුවෝ ගැබ් ගත්තට පස්සේ එයාය නිවැරදිව සමාජගත කරන්නට එයාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න විශේෂයෙන් මේ අම්මලට පුංචි අම්මලට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ ඒ නිසා දැනට අපි මොනරාගල මධ්‍යස්ථානයේ සම්පූර්ණ සංවර්ධනය කළා ඒ වෙනුවෙන් යොදවන්නට ඒ දරුවෝ වෙනුවෙන් ඒ ස්ථානයේ සකස් කරලා දීමට අපි අවශ්‍ය කරන ප්‍රතිපාදනත් දැනට අපි වෙන් කරන්න අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම හැම පළාතකම වගේ මේ මේ මධ්‍යස්ථාන ඇති කරන්නටත් හැබැයි මේ මධ්‍යස්ථාන ඇති කරාට වැඩක් නැහැ මේ අම්මා තාත්තට දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ අම්මා තාත්තා මම හිතන්නේ මෙවැනි තත්ත්වයකට පත් වෙන්නට හේතු මොකද්ද මේ දරුවෝ ඇයි මේ මෙවැනි තත්ත්වයකට පත් වෙන්නේ හේතු සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න තියෙනවා සමහර වෙලාවට නූගත්කම ඒ කියන්නේ අනිවැරදි අධ්‍යාපනයක් නොලැබීම මේ වගේ හේතු වෙච්ච කාරණා බොහොමයක් තියෙනවා ඒ කාරණා පිළිබඳව වැඩි අවබෝධකින් යුතු කටයුතු කරලා ඒ අයත් එක්ක ඒවට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලක් අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා තාම කෙටි කාලීන වැඩ පිළිවෙලක් විතරයි දැනට අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ මම හිතනවා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකුත්
මේ කෙටි කාලීන වැඩ පිළිවෙලත් එක්ක යන්න සිද්ධ වෙනවා අපේ අමාත්‍යංශයට. හොඳයි. එමෙතුමනි දැන් ඔබ තුමා දැන් සදහන් කරපු කාරණෙත් එක්ක මම දැන් කතා කරන්නේ අපි පහුගිය කාල සීමාවෙම අපි දරුවෙක ඍජුව ගැටෙන කණ්ඩායමක් ඒ කියන්නේ අපි මිම්මට්ටමෙම ඒ දරුව සහ මගුරුන් සමග ගැටෙද්දී අපිට තේරුණා මේ සමහර දරුව සම්බන්ධ ප්‍රශ්නවල ලොකු මේ කාලේ ඇතිවෙන ලොකු ගැටලුවක් තියෙනවා මේ සිංගල් පේරන්ට්ස් කියන එක. කියන්නේ තනියම දරුවෙක් හදා ගැනීම තුල දරුවා ඒ විඳිත යා පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි පීඩාවටපත් වෙලා මේ මුළු පවුලම පීඩාවටපත් වීම තුල කොහෙන් හරි කැරකිලා අර දරුව තමයි හැමතිස්සෙම වක්‍රාකාරයෙන් හරි ඍජුව හරි අර ප්‍රශ්නය මත පීඩාවටපත් වෙන කෙනා. ඉතින් අපි මේක සෑහෙන කාලයක් තිස්සේ සමීක්ෂණය කරලා හොයාගත්ත කාරණාව මේ සිංගල් පේරන්ට් කියන එක හංගගෙන ඉන්න අය කො මේ සමාජ තරාතිර මුඩ ඉඳලා පහලටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ඔබතුමා දකින්නේ කොහොමද සහ අපි ඇත්තටම අපි අපේ මිස් ඔය මාධ්‍ය කණ්ඩායම දැන් මේ පටන් ගන්න තියෙන ව්‍යාපෘති අලුත්ම ව්‍යාපෘති එක සිංගල් පේරන්ට්ස් වීම තුල කොහොමද දරුවට එක බලපාන නිසා දරුවට ඇති වෙන පීඩනය අපි කොහොමද අවම කරන්නේ? ඉතින් ඔබතුමාට ඒ ගැන අදහසක් තියෙනවද රජයේ විදිහට ඒ ගැන දැනිලා තියෙනවද මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක? රජයක් හැටියට මම හිතන්නේ දැඩි අවධානයක් යොමු කරන ප්‍රශ්නයක් ඔබ. මොකද මේක විශ්වම චක්‍රයක් නේ. මම හිතනවා මේ මාතෘකාව බොහොම දිගට කතා කරන්න ඕන මාතෘකාව. ඔව්. ඒ මාතෘකාව සාමාන්‍ය අපිට කෙටියෙන් කතා කරලා ඉවර කරන්න. ඔව් ඒකෙකට බැඳී යන ගැටලුවක් තියෙන්නේ මේ එකතරම පොඩියට කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. ඉතින් ඔබතුමාගේ සහයෝගය මම හිතනවා අපි දැන් අපේ ප්‍රොජෙක්ට් එකටත් ඔබතුමාගේ සහයෝගය ලැබෙයි කියලා මම හිතනවා. ඒත් එක්කම ඊළඟට මට මතුවෙන ගැටලුව තමයි මේ කාන්තාව සහ දරුවන් සම්බන්ධව භාණ්ඩ හා සේවා එකක්. අනිත් එක තමයි ඒගොල්ලන්ට සපයන අර සමාජ සේවා කටයුතු උදව් කරනවා නම් කාන්තාවකට ප්‍රශ්නයකදී දරුවෙකුට ප්‍රශ්නයකදී උදව් කරනවා ඒ හැම දෙයක්ම මිනිස්සු දකිනවා මහා මේක මේ ව්‍යාපාරයක් කරගෙන තිනවා දරුවන්ට විකුණන භාණ්ඩත් ලොකු ව්‍යාපාරයක් ඒ කියන්නේ දරුවෙකුට ඕන දෙයක් අරන් දෙනවා අම්මලා තාත්තලා කීයේ වුණත් ඒ මත ව්‍යාපාරිකයෝ දකිනවා මේක මහා ව්‍යාපාරයක් විදිහට කාන්තාවන් සම්බන්ධිනුත් එහෙමයි ඒ වගේම ව්‍යාපාරිකයන් නෙමෙයි දකින්නේ ඔව් සාමාන්‍ය බලාගෙන ඉන්න උදවිය තමයි මේ ගැන දකින්නේ. දකින්නේ. දැන් ඇත්තටම සත්භාවයෙන් දරුවන්ට උදව් කරන ඕනතරම් මේ සමාජයේ කණ්ඩායම් අපි දැකලා තියෙනවා. හැබැයි අපේ මිස් මේ මොකද අපි පැහැදිලිවම දන්නවා සමහර අය මේ මේ සමාජයට පෙන්වන සුන්දර ලෝකේ නැත්තම් සුන්දර වචන අරඹයන් පාවිච්චි කරලා සමහර වෙලාවට මේ තමන්ගේ පෞද්ගලික යටි අරමුණ වෙන දෙයක්. ඔව් අරමුණ ඉෂ්ට කරගන්නට කටයුතු කරන බොහෝ දෙනෙක් නැතුව නෙවෙයි. මම විශේෂයෙන් මේ අමාත්‍යාංශය තුල කතා කරන්නවත් කැමති නැහැ. එවැනි කණ්ඩායම ඕන තරම් දිනපතාම මට දුරකථන ඇමතුම් එනවා විශේෂයෙන්ම වැඩි සංඛ්‍යාවක් මේ අපිට සාකච්ඡා කරන්න දෙන්න. අපි මේ වගේ සංවිධානයක් අපේ සංවිධානය හරහා මෙච්චර දේවල් අපි කරලා තිනු. නැහැ අපි දරුව වෙනුවෙන් මෙච්චර කැප වෙලා තිනෝ කියලා මේ මහා ලොකු කතාවක් අපිට කියාගෙන එන දුරකතනෙම්ම ඉතින් මම පොඩ්ඩක් සවන් දීලා ඊට පස්සේ අවසානයේ කියන මට ඇත්තටම මේ මම පසුව වෙලාවක් දෙන්න මොකද ඊට වඩා ඇත්තටම ප්‍රමුඛත්වය දෙන්න ඕන මේ අය ඉන්නෝ පිරිස ඉන්නෝ සැබෑ ලෙසම මේ සත්භාවයෙන්ම දරුව වෙනුවෙන් කැප වෙන සංවිධාන තිනෝ එවැනි සංවිධාන වෙලට අපි ඉඩ දෙනවා ඇරෙන්න ඊට හැපැත්තේ එවැනි දරුවංග මේ ඉස්සරහට දාලා ඒ දරුවංග පෙන්නලා මේ ආදායම් මාර්ග කරගන්න එහෙම නැත්නම් ව්‍යාපාර කරන අයට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ මම හිතන්නේ මේ தත්ත්ව වෙනස් වෙයි. එමෙතුමිනි පොඩි අතුරු ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් ආකල්පය මේ වෙනසක් ඇති කරන්න අපි දැන් පටන් ගන්න ඕනේ ළමා දිනේ. දැන් ඔය අපි සමහරට එතෙන්ට ගිහිල්ලා විනෝද වෙල බෙර ගහලා තමන්ගේ දේවල් ළමයින්ගේ ඔළුවට දීලා අපි පටන් ගන්නවා. ඉතින් ඊට අමතරව දැන් එතන මානසික වදනේ සම්බන්ධ කොටසක් නේද සිද්ධ වෙන්නේ. එතකොට මේ ළමයින්ගේ ඉස්සරින්දලම ලංකාවේ තියෙන පෝෂණය පිළිබඳ ප්‍රශ්න. ඔක විසඳෙන්නෙම නැහැ. මම දන්නේ මමත් විසඳනවා දැන් අවුරුදු 20ක ඉඳලා හැමදාම ළමයි කෑම කන්නේ. පිට රටවල ඔය තත්ත්වේ නැති ප්‍රශ්න ටිකක් තියෙනවා ලංකාවේ බත් කන්නේ නැහැ. හැමදාම කියනවා බබා බත් කටයක් කටේ තිබ්බේ නැහැ. කියන්නේ බත් කන්න ඕනි කියලා අම්මලගේ අයිඩියා එක තියෙන. ඉතින් ඒ වගේ කෑම සම්බන්ධ ලංකාවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා විසඳෙන්නේ නැති ප්‍රශ්න. ඉතින් ඔබතුමාට එහෙම අදහසක් තියෙනවද පෝෂණය සම්බන්ධයෙන් ලංකාවේ දරුවන්ගේ මොකක් හරි වැඩපිළිවෙලක් අපිට විධිමත් විදිය හරියන විදිය මොකක් හරි වැඩපිළිවෙලක් මම හිතන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම අපිටත් ලොකු වගකීමක් තියෙනවා දරුවගේ පෝෂණය සම්බන්ධව මොකද දරුවා
නිවැරදි සෞඛ්‍ය සම්පන්න විදියට අපිට නිර්මාණය කරන්න බැරි වුණොත් අපි අපි කියන ওই සියලු කතා වලින් වැඩක් නැති වෙනවා. ඒක නිසා අපි මේවන විට අපේ අමාත්‍යාංශය හරහා අපි අවබෝධ කරගෙන තින්නේ මේ සෞඛ්‍ය සම්පන්න දරුවෙක් නිර්මාණය කරන්නට අපටත් වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කරන්නට අපි මේ බොහොම ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් අවසාන වශයෙන් අපේ මිස් මම දශක 2ක් 30 අපි පොඩි ළමයි එකම මිඩ්වයිෆ් කෙනෙක්ගෙන් පටන් අරන් අද වෙනතුරු මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ ළමා හා මාතෘ කර්තව්‍යය දෙනවා. ඉතින් ඔබතුමාට මේ අපේ මිස් මාධ්‍ය කණ්ඩායම ගැන පුංචි වචනයක් අපි වෙනුවෙන් කියන්න. මම ඔබගේ හොඳ සත්කාරයන් ඔබගේ කණ්ඩායමේ කරන කාර්යයන් වලදී මගේ සහයෝගය අපේ අමාත්‍යාංශයක් හැටියට සහ පෞද්ගලිකව අපි ලබා දෙන්නට සූදානම් කියන පණිවිඩය තමයි මේ මාධ්‍යයට කියන්න තියෙන්නේ. අපි නිවැරදි දේ කරන්න උත්සාහ ගමු. අපේ කණ්ඩායමට මම හිතන්නේ ඒ ආකාරයෙන් අපිට මේ සමාජය තුළ සතුට වෙන්න පුළුවන්. ඉතින් ඔන්න අද අපි වැදගත් දෙයක් කතා කරා. මේ දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන්ම අපේ රටේ ඉන්න ඇමතිවරයා පියල් නිශාන්ත සිල්වා මෙතුමා සමග දිරියෙන් පෙරට යන්න අපේ දරු කැලට සහයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ 2020 ලෝක ළමා දිනය ඉතාමත් ප්‍රීතිමත් ලරුවන් වෙනුවෙන් හුඟක් සුබ සාධන කටයුතු සිද්ධ වෙන හොඳ ළමා දිනයක් වේවා කියලා අපි මිස් අපි කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා.